මේවා නම් මට ඉතර ප්‍රශ්න නෙවෙයි. යුද්ධ තියෙන කාලේ ඔන්න කියනවා කැබිති කොල්ලාගේ බෝම්බයක් ගියයි කියලා. ඔන්න හමුදාපතිට බෝම්බයක් ගැහුවයි කියනවා. ඔන්න කියනවා ආරක්ෂක ලේකම්ට බෝම්බයක් ගැහුවයි කියලා. පූර්වේ කරපු පවක් නිසා බේරුණා. නැත්තම් මේ කරදර විඳින්නේ නැහැනේ. ඒ කාලයටම විතරක් 5000කට ආසන ගානක් අපේ මිය ගියා. 10000කට වැඩි ගානක් ආබාධිත වුණා. හැබැයි අපි රට ගෙනිච්චා. ලොක්ඩවුන් කරේ නැහැ රට. කොරෝනා 28ක් තිබුණාම අපිට රට වහන්න පුළුවන්. සෑම වෙළඳ සලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන්ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා. මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනයේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නේ. දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් මට පුළුවන් මේක පහසුවෙන් විසඳන්න. මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් මේක වැඩි වගකීමක් තියෙන්නේ සෞඛ්‍ය අංශයට. මම ගෙදරින් ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. දැන් සාමාන්‍ය ඇඹුල් දෙනිය හන්දියේ ඉන්නවා හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන. ඊළඟට ඉන්නවා ඉන්දියාප්ප ආප්ප හදලා විකුණන එක. ඊළඟට ඉන්නවා අර වඩේ හරහා මේවා විකුණන කඩයක් තියෙනවා. එළවලු කඩයක් තියෙනවා, මස් කඩයක් තියෙනවා, මාළු කඩයක් තියෙනවා. අර චූන් පාන් මිනිහෙක් ඉන්නවා. දැන් අද එනකොට මේ කෙනෙක්වත් නැහැ. උඩදුම්බර රෝහලට මේ PCR පරීක්ෂණයක් කියන්නේ යන්ත්‍රයක් ලබා දෙන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. නෑ දැන් එන්නත දෙන්නේ ඊළඟට. ඉවරයට ඉස්සෙල්ලා එන්නත දුන්නාම PCR ඕනේ. හැමෝටම දැන් එන්නත දෙනවා බය වෙන්න එපා. දැන් අද වුණත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බලගන්නෑනේ. දැන් සමහර අය ඇත්තටම මං හුඟක්ේ බලන් ආව හුඟක් ඉවයි අර ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදියක් නැහැනේ. බලන්න ඕන මොකද්ද ඩොක්ටර්ගේ නම කොහෙද කරන්න කියලා. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. දැන් මේක මේ අපි ආණ්ඩුවෙන් දාපු වෛරසයක් නෙවෙයිනේ. ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට මේකෙදි ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඒක පැහැදිලිවම මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. ඉතින් ඒ තරම් ඉරෙස්පොන්සිබල් වුණාම මේක ආණ්ඩුවකට විතරක් මේ මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මම අර ගම සමග පිළිසඳරක් කියලා ගමට යන එකට ගහන තරම් බලන්න. මේක කොහොම හරි නවත්තන්න. රාජ්‍ය නායකයා ගමට ගිහිල්ලා ගමේ මිනිසුත් එක්ක කතා කිරීම නවත්තන්න තමයි මේ බාර ගහන්නේ. ඇත්තටම හාමුදුරනේ මේ කොළඹ සහ පදාසන්න ප්‍රදේශවල යුද්ධෙන් පස්සේ පරිසරය ආරක්ෂා කරගන්නට වැඩ කරේ මම විතරයි ලේකම්වරයා හැටියට. වෙන කිසිම පරිසර සංවිධානයක්වත් කිසිම රජයක්වත් කිසිම දෙයක් කළා නැහැ. ආවනම් ආරක්ෂා කරන්න ඕනේ නැහැ මකියලම මන්ත්‍රීවරුන්ට කිව්වා. මට කිසිම ආරක්ෂාවක් ඕනේ නැහැ. මෙන්න මේ ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කරගන්න 2025 දී. එහෙම නැත්නම් වෙන්නේ
අර 2015 වෙච්ච සිද්ධියම තමයි ආපහු සිද්ධ වෙන්නේ. හැබැයි මේ ගහන්නේ මොකටද? ගහන්නේ මෙන්න මේ ප්‍රතිපත්තිශක නැති කරන්න. Hehehehe